අයිබෝනමදනාටම අපි අද කරන්න යන්න ඉලෙක්ට්‍රික් ශොක් එමනත්ත විදුලි ආවේකය ගැන තර මේකඉෙක්ට්‍රිකල් ෆිල් එකේ ඉන්න හැමෝටම ගක් වැදගත් වෙන දෙයක් ඉඩපස්ස අපි මේක ගැනා කතා කරනවාදේ‍රක් ෂොක් එමනත්්‍රක් ශක්් එකක් වදන්න මොනවත්තින සාධක කියලා එට්‍රක් ක්් එකක්ය ලකයන්නගොළ දන්නවා දුලිය හින්ද විදුලි ආවේගයක් ඉද අපිට වෙන්න පුළුවන් ඩැමේච්ජ එකක් වෙනකිසිම ප්‍රවයක්කමයි इ ේ‍රික් ක්ක එකක් ගැන කතා කරද්දී එකට අවශ්‍ය වෙන සාධක ගැන අපිට පුළු ලවබෝධයක් තියෙන් දඕන අපි අද බලමු කොම් මොවාද මේක සිදුුවෙන සාධක කියලා දොකොට පළවෙනි සාධකය තමයි බොඩි ම්පිඩන්ස එක ඒ කියන්නේ ශරිරේ තියනෑ රතිරෝධ කතාව බො න්පින් මේක ශරීරෙන් ශරයට වෙනස්සනවා එ වගේම එකම ශරේරය වුණත් යම්ම අවස්ාවෙන් අවස්ථාවට වෙනස්සන ගොඩක් මහන්සල ඉන්න වෙලාවක තියන ඉන්පිඩන් එක මාන්සි නොවී අවස්ථාව තියන ඉම්පිඩන්සි එකත් අදර ලොකු වෙනසක් තියෙන අත මේක හුඟක්ම වැදගත්වෙනවා ඉලෙක්ට්‍රික් ශක් එකක් වදින අවස්ථාවකදී මේ ස්වභාවයගන ්‍රගට අපිට වදින ඉලෙක්්‍රික් ශක්ක් එක වදින ඉලෙක්‍රසිටි ප්‍රභවයේ ෆ්‍රීකන්සියක පීන්සියක කියන්නේ සංක්‍යතය අපිට වදදින ඉෙට්‍රික් ශක්ක සංක්‍යතය අපිට හුගක්ම වැදගත්වාඉලෙට්‍රක් ශක වදින්න කොහමද කියලා දැනකඩ ඊට පස්ස අපිට හුඟක්ම වැදගත්වෙනවා කටරියායකගැ අපිටඉලෙක්ට්‍රසිටි ශොක්ක එකක වදිීන අවස්ථාවේ අපේ ශරරේ ගෑවිලා තියෙන ප්‍රමාණය කටකරයාය කිය නන්නේ එක ලොට අපිට පොඩි ස්ථානයක් ගෑවිලා තිබ්බොත් චුටිවර්ගපඵලයක් ගෑවිලා තිබ්බොත් වදින විදිත් විශාල වර්ගඵලයක් තුළ වදින විදිත් අතර ලොකුමෙනක්තිය නවා ඊගාවට අපිට හුඟක්ම වැදකත්වෙන වෝල් එ්ජ එකලේ‍රට් ශක් එක වදින සෝ එකේ එමනත ප්‍රභභය වදින අවස්ථාවේ තියන වෝට් එක චර දෙනක යිෝජ එකක්ති බොත් අපට ඉෙක්ට්‍රක් ෂක්ක වදින විද්‍යාත් ලෝල්ට ජෙක්කද ඉලෙට්‍රික් ක්ක දින විදි්‍යාතර ලොකුවෙන ක්තිනවා ඉ පස අපිට හගක්ම වැදගත්වෙනවා කාරන්ට එකකාරන් එක ගොඩක් කලාවට ඒසි කරට එකගත්ද දසි කරට එකත්ද කියනක තමයි හුඟක් දගත්තෙන්නේ සාමාන්‍යයෙන් සම්මත ෝ එකක් තුළ කරන් එකක් වැදුනට පස්සේ එනත වෝල්ට නේටවු කරන්ට එකක් ප්‍රත්‍යවර්ත දරාවක් වැදුනට පස්සේ සිදුුවන ඩැමේච් එකත් ඒෝ් එකම තියන ඩෝල් කරන්ට එකක් වැදුනට පස්සේ ඩෙක් කරට එකත්තු වැදුුණට පස්සේ තියෙන ඩැමේජ්ජ එකත් අතර ලොකු ඩිෆරන් එකත් තියෙනවා ගැන ලොකු වෙන සක්තියෙනවාඒෝ් වැදුනට පස්සේ වෙන හානිය ගොඩක් අඩුයි ෝට එච්ච එක වැදනට පස්සේ වෙන හානය හුන්ගක් වැඩි නමුත් අපි හුඟක් කලාමට ඩීී කරන්තමයි වාහනවල පාවිච්චි කරන්නේ ගයාල එම ත්ම් පැක්ට්‍රීස් වල ොඩක් කලාට අපි ඒසි කරන්තම පාච්චි කරන්න එතකොට හොදට මතකතියාගඩ DCී එකයන් වාහනවල හයිවෝල්ට්ජ එකක් වැදු නොත් ඒක වෙන හානය හුඟක් වැඩි කඳා ඒකට හේතුව තමයි කියන ප්‍රභවේ තියන්නේ මෙන්න මේ ආකාරයට සයින සයිකල්ල එකක් විදිට මෙන මේ ආකාරයට පත්්‍යාවත්්‍යය වතන් ඩිරැක්ේවතියන්නේ මෙන මේ ආකාරයට මේක බන්න මේ 0රෝ පොයින් තියෙන හන්දා ලස් ම දුවන හන්දා සිදුවෙන හානිය හුඟක්ම අඩුවෙනවා වරි වී යන්නේ ගැන වෙනස්ව වී යන්නේ ඒක හන්ද සිදුවන හනේ හුඟක් ක අඩුයි මේ අවස්ථාව දි ඩිරෙක්්ම දනවා එකන්ද කටින වෙන කරන්ටක ලැබෙනවා ඒකන් සිද්ුව හාන හු ගක්ම වැඩි එකන්ද හොඳර මදක දයාාගන්න මේ කරන්ට එක ස්භාවය හු ගක්ම වැදගත්වෙනවා අපිට ඉලෙක්ට්‍රික් ශෝක්් එක වදින විදියන්ම ඒ ඩවරේෂන් එක එකන කාලය ඩිවරේෂන් එක කාලෙ කොච්චර කාලයක්ත වදින එික්ක වදින ප්‍රමාණය පොච්චර කාලයක් තුළ මේ හානිය සිදුවෙනවාද නැද්ද කියන එක හුගක්ම වැදගත්වයෙන අපිට අපික උදානයක දෙර අපප්‍ර දායක් තුළ වදිනඉලෙක්ට්‍රික් ශක්කක් වදින වි්‍යාත් පැයක් තුළ වදින විද්‍යත් අතර රොක වෙන සක්තියෙනවා සමට තප්‍ර දාය තුළ වැදවට පස්ස එය ජීවතුන්ත ඉන්ඩ පුළුවන් තමට තප්‍ර විසක් තුළ දනට පස ජයවතුනතර නොසිත ඉට පුළුව ගන්ද මෙන්න මේ කියන ෂුන්ගක් වැැද ගත්ෙනවා අපට එෙක්ට්‍රක් ශෝක එකක් වදදී බෙන්න්න මේ කියන කරුණුතා ප්‍රදාාන වශයෙන් වැදගත්වවෙන්නේ ලෙක්ට්‍රක් ෝක්කකදී අපිට අවශ්‍යය වෙන සාධක බෙන්න්නම මේටි තමයි බිටුන්ගක්ම තින ජීතයදී වැදගත්තන ද.